හඳුනේ ඔබවන්ස කාලකින් හදේ දිනමුනේ අද විශේෂයෙන් ඔබවන්සේ මණ්ඩපන හැදලට වැඩි තුන කරන නිසාද කියලා දැනගන්න කැමතියි. ඔව් අපේ සම්ප්‍රදායක් තියෙනවනේ අලුතෙන් රාජ්‍ය නායකයෙක් පත් කරගන්නකොට විධානම් රජවරු පත් කරගන්නකොට දැන් රාජ්‍ය නායකයෙක් පත් කරගන්නකොට මැතිවරණයක් හරහානේ කරන්නේ. ඉතින් ඒකට ආසන්න දවස 21 වෙනිදා එනවායි දවස. ඉතින් ඒ නිසා ඊට පෙර චාරිත්‍රානුකූලව අපේ රටට සුදුසු පාලකයා කවුද කියලා අපිට තේරෙන විදිහට පුබිම් මට්ටමේ ඉන්න නායක ස්වාමීන් වහන්සේලා හැටියට අපි මහානාහිමියන්ට සැල කරන්න ආවා. අපි හදලා තියෙන ප්‍රතිපත්ති මේවා, ඒවා පිළි අරගෙන තියෙනවහවල් අපේක්ෂකයෝ, ඒ අනුව ඒයට අදාළව අපි කටයුතු කරගෙන යනවා කියන දැනුවත් කිරීම හා ආශිර්වාදය ලබා ගැනීම. ඉතින් ඒක තමයි අද අපි ආවේ. ඔබ වහන්සේ පෞද්ගලික සමයේ විවිධ දේශපාලන කඳවුරු නියෝජනය කරා. ඉතින් මේ අවස්ථාවේ අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහතාට යම්කිසි සහයෝගයක් දෙනවා. ඇයි මේ විදිහට සහයෝගයක් දෙන්න මේක මේ කල්පනා කළේ? ඒ කියන්නේ අපි යහපාලන ප්‍රතිපත්ති කියලා අපි ඔය ගෙනාවනේ මතකද 2015 මෛත්‍රීපාල දිරිසෙන ලව්ව. එතකොට ඒකේ ආණ්ඩුව ඇතුලේ සජිත් ප්‍රේමදාස මහත්තයත් හිටියා. ඒ යහපාලන ප්‍රතිපත්ති ඉතා හොඳ ඒවා. ඒවා තමයි මහජනය අනුමත කළේ. ඒ අනුව තමයි ඔය මැතිවරණ මේ කොමිෂන් සභාව ශක්තිමත් කළා. ඔය දූ අල්ලස් දූෂණ ඒවා ශක්තිමත් කළා. ඔය දැන් ඕගොල්ලන්ට අදාළව මැතිවරණේ ඔය අකුරට දැයි යන්නේ ඒ පනත් නීති ගෙනාවේ ඒ කාලේ. ඒ ගෙනාවපු ඒවා තමයි අපි අද භුක්ති විඳින්නේ. නිදහස් මැතිවරණයක්. එතකොට ඒ කටයුතු කරගෙන යන අතර තමයි ආණ්ඩුව වැටෙනවා. ඊළඟ සැරේදී ආණ්ඩුව බිඳ වැටෙනවානේ බෝම්බ හිම් පුපුරල මතකයිනේ. දැන් ආපහු නැවත ඒ නතර කරපු තැනේ ඉඳලා අපිට ඕන වෙනවා යහපාලනයක්, හොඳ රටක් ගෙනියන්නට අවශ්‍ය කරන ප්‍රතිපත්ති ටිකක්. ඉතින් ඒ ටිකට අදාළව පිළි අරගෙන තියෙන ඒ කටයුතු කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒ නිසා ඉතුරු තැන යහපාලන ධර්ම ලංකාවේ ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේ නතර කරපු තැන ඉඳලා ඉතුරු ටික ගෙනියන්න හොඳ වැඩ ටික ගෙනියන්න අවශ්‍ය කරන නායකත්වය තමයි අපිට අවශ්‍ය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මල්ලත්තේ මහානායකවන්තට ඇවිල්ලා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බාර දුන්නා. ඒ අවස්ථාවේදී මල්ලත්තේ මහානායක හඳුරුවා කිව්වා බොහෝ දේශපාලඥයෝ මැතිවරණ කිට්ටුවට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපිට ගෙනත් දෙනවා. නමුත් මැතිවරණයෙන් පස්සේ කිසිම කෙනෙක් ඔවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබතුමාගෙන් අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මේක ක්‍රියාත්මක කරයි කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා ක්‍රියාත්මක කරයි. ඔව් විශේෂයෙන්ම ඔය සාසනයට සම්බන්ධ ප්‍රතිපත්ති අරගෙන බැලුවොත් එහෙම සජිත් අනිත් හැම එක්කෙනාටම වඩා සාසනයට ගොඩක් වැඩ කරපු එක්කෙනෙක්. ඉතින් අපි ඒ නිසා තමයි සසුනට අරුණ කියලා අපි භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂු උපදේශක සභාව හැටියට පොතක් ගහලා දැන් මහානායමියන්ට පිළිගැන්නුවා. මෙතෙක් සජිත් කළා තියෙන බෞද්ධ වැඩ ඉදිරියේදී සැලසුම් කළා තියෙන බෞද්ධ වැඩ මොනවද කියලා මහානායමියන්ට සැල කරා. ඒක දේශපාලන වේදිකාවේ කරන සාකච්ඡා ඒවා ඩීල් කියලා කියන සමහරුනේ. නේ ඔබ වහන්සේගේ මතය සම්බන්ධයෙන්. ඔව් ඒක තමයි සම්බන්ධය. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්තයයි අනුර කුමාර දිසානායකයි සම්බන්ධයක් තියෙනවා කියන එක නේකෙන් පිට. අපි හඳුනන ජාතික ජන බල වේගයේ ආණ්ඩුක්‍රම මැතිවරණ ප්‍රතිපත්ති තුල රාජ්‍ය ආගම නිරාගමික කියන කතන් මේ පදනමකට ගියොත් හොඳයි කියන පදනම ඉදිරිපත් කරා. ඒක කොහොම කියන්න වෙනවනේ කොහොමත් ජන ජනතා විමුක්ති පෙරමුණ ජේවිපි කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක්නේ. කොමියුනිස්ට් වලට කොහොමත් ආගම් තියෙන්නේ බෑනේ. ඉතින් ඒක දැන් වහන්න පුළුවන් දැන් යම් යම් විදිහට වහන්න පුළුවන් ඒව එකක් නැහැ අපිව කතා කරන්නේ නැහැ කියලා මම දැක්ක මහානායක හරුකුවා මේ අද එහෙම තිබුණනේ පත්‍රයේ තිබුණනේ කියලා කිව්වා. ඒව වහන්න වෙනවා. මොකද අපි මේක කතා කරලේ නැත්තම් කොමියුනිස්ට් රාජ්‍යයක් නම් ආගම් තියෙන බෑ. ආගම අබින් කියලා තමයි කියලා තියෙන්නේ කොමියුනිස්ට් සමාජය තුළ. ඒ අනුව ආගම් තියෙන බෑ. බුද්ධාගම විතර නෙමෙයි. Hindu තියෙන්නත් බෑ, Islam තියෙන්නත් බෑ, Catholic තියෙන්නත් බෑ. ආගම් තියෙන බෑ. තිබුණොත් ඒක ප්‍රතිවිරෝධතාවයක්. ඒ නිසා JVP එක තනිකර ආගම් නැති සමාජයක් නෙමෙයි. නිරාගමික රාජ්‍යය, secular state. ඒක ඇතුලේ ඒව තියෙන්න බෑ. ඒ විතර නෙමෙයි ඕගොල්ලන්ට මේ කතා කරන නිදහසත් මේ විදිහට තියෙන්න බෑ. මතක තියාගන්න කොම් චීනයේ 5 දෙනෙකුට එකතුලා කතා කරන්න බෑ. උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිප්ස්ටික් ගන්නත් බෑ. තොල් රතු කරන්නත් බෑ අඩු ගානේ. කොමියුනිස්ට් රාජ්‍යයක් එක හැටිම තමයි මේ මේ අෆ්ගනිස්තානයේ තලිබාන්ලා ඉන්නේ. අන්න ඒ වගේ තමයි ආගම සම්බන්ධව කොමියුනිස්ට් දාම. ඒ කියන්නේ සිද්ධාස්ථාන සියල්ල ඔල්ලොත් මේ සාමාන්‍ය මේ පාලන බලයක් ගන්නකොට ඒගොල්ලොත් ඒ වගේ මේ බුද්ධාගමට හානියක් වෙයි කියලා බොහොම හිතනවා. හානියක් කියන එක ඉතින් ආගමට සැලකිල්ලක් නැහැ කියනකොට නිරාගමයි කියලා කියනකොට ඔටෝමැටිකලි වෙනවා. දැන් දළදා වහන්සේට අදාළ පුද පූජා පවත්වන එක රාජ්‍ය මැදිහත්වීමේදී කරන් දන්නවනේ ආරාධනා කරනවා. නිමා වුණාට පස්සේ ජනාධිපතිවරයාට සැල කරනවා. ඒ ඔක්කොම තියෙනවනේ. ඒවනේ අපේ සිරිත් විරිත් අපේ චාරිත්‍රය. ඒ ඔක්කොම නතර වෙනවා. ඒව කරන්න බෑනේ. රනිල් මහත්තයා උත් කරේ. ඒක ඉතින් දැන් එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ බලන්න ඕනේ. ඒක තියෙනවනේ. ඒක යම් කිසි ආකාරයක. ආ එහෙනම් අපේ අන්දර දැන් ජාතික ජන බල වේගය කියලා
කියන ගැතුලේ ඔබ වහන්සේ කියන චෝදනාවත් එක්ක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ වෙන නමකින් ගෙන ඉන්නවා වගේ අදහසක්ද මේ කියන්නේ? නැත්නම් දැන් දැන් අහුවාම දැන් ජන බලවේගයේ අනු උපුල් කුමාරප්පරම නීතිඥතුමාගෙන් අහනවා මේ 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 ප්‍රති දැන් නිදහස් අධ්‍යාපනයේ පෞද්ගලික පාසල් තියෙනවද? පෞද්ගලික යුනිවර්සිටි තියෙනවද? ආගම සම්බන්ධයෙන් මොකද කාරණේ? ඒව කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා මේ ඒ ඔක්කොම තියෙනවා කියලා එයා කියනවා. එතකොට අහනවා එතකොට දැන් ජන බලවේගය කියන්නේ ඔබතුමල්ලද ජන ජනතාවත්ව පෙරමුණද කියලා. ජනතාවත්ව පෙරමුණ කියන්නේ ජන බලවේගයේ පොඩි කෑල්ල. ජනතාවත්ව පෙරමුණ කියලා. ඒක ලොකු එක නෙමෙයි. අපි තමයි තනි කරමේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදලා තියෙන්නේ. කවුද කියන්නේ? උපුල් කුමාරප්පරම නීතිඥ මහත්තයා. ඒ අර මාලිමා කෑල්ල ඉන්නේ ලිබරල් වාදීන් ටික. එතකොට ඒගොල්ලෝ කියන්නේ එහෙම තමයි. එතකොට තිල්ලිසිල්ල සහෝදරගෙන් එහුවාම කොහොමද කියලා? ඔහු කියන්නේ මොකද්ද? නෑ නෑ ජනතාවත්ව පෙරමුණේ ප්‍රතිපත්ති ටික තමයි මාලිමාව කියලා කියන්නේ. වෙන දෙකක් නෑ කියලා කියනවා. එතකොට සමන්ත විද්‍යාරත්නගෙන් ඇහුවාම IMF එක සම්බන්ධව මොකද කියන්නේ කියලා. එයා කියනවා කුඩු පට්ටම් කළ දානවා අපිට ඕන විදිහට තමයි ගනුදෙනු කරන්න ඕනේ. ඒක එක්කිනාට ඕන විදිහට ගනුදෙනු කරන්න අපි සූදානම් නෑ කියලා කියනවා. අනුර කුමාර් උන්නෑගෙන් ඇහුවාම ව්‍යාපාරික හමුවේ ඉන්න ව්‍යාපාරික ඇහුවාම මොකද ඒ ගැන කියන්නේ IMF ගැන කොවත් කරන්නේ මේ තියෙන IFM එකේ මේ ගහලා තියෙන ගිවිසුම් වලට අදාළ කටයුතු ටික අපි ඒ විදිහටම කරගෙන යනවා කියනවා. එතකොට මේ හුටපටියක් තියෙන බව පේන්නේ නැද්ද? ඇහිලා නැහැ ආවත් හැරණ තැපෑලෙන් පහුදාම කචල්. පහුදාම කචල් ඇතුලේ බලවත් වෙලා තියෙන මාලිමාගෙන ලිබරල් ලයින් එක අරගොල්ලෝ හිර කූඩුවේ ඉන්න. ඒ කියන්නේ මාලිමා එක විසින් JVP එක හයිජැක් කළා තියෙන්නේ. ඒකෙන් දැන් බලයට આવත් ඒ කට්ටිය වැඩි කලන ඔයා යන්න වෙනවා. ඉතින් යන්නේ කොහොමද? දෙපත් නෑයා වගේ දෙපැත්තේ පෙන දෙක දෙපැත්තට අදිනවනේ. පෙන දෙකක් තියෙනවා. දෙපැත්තට ඇද ඇදී ඉන්නවා. ඔයගොල්ලෝ බලන්න වෙන්නේ ලස්සනට මේ වැඩි. අර දුන්නේ අපි එක්කෙනෙකුට මේ කිසි ප්‍රතිපත්තියක් නැති ගෝඨාභේට දීලා දැක්ක නේද ලස්සන වෙච්ච වැඩි. ඒකේ අනිත් එක. ඒක ගෝඨාභේ අංක 2. මහජනතාවට දෙන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න එපා. මේ තරුණ තරුණියන්ට කියන්නේ නාන්න හදන්න එපා. නිකන් අමු කට්ටක් කන්න හදන්න එපා. අනාථ වෙන්න හදන්න එපා. කුජිත වෙන්න හදන්න එපා. ඕගොල්ලෝ අඳුරන්නේ නැහැ JVP කියන්නේ මොකද්ද කියලා. කීවල බලන්න වෙබ් අඩවි වලට ගිහිල්ලා අතීතේ කළ තියෙන වැඩ ටික හා කොහොමද කියලා. අපි 71 හසුනම මේ වැත්තකින් දාමුකෝ. නමුත් දේශපාලන ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, නූතන කලාපී හෝ ලෝගෝලීය කිසිම එකකට ගැළපෙන එකක්ද යන්නේ කියලා හොඳට බලන්න කියලා අපි මේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලනවා. ඒ නිසා වයසක යනම් මං හිතන්නේ ඒ මේ මේ කියන්නේ මේ රෑවැටන වලේ දබල් වැටේ කියලා. නමුත් යම් ප්‍රවණතාවයක් තියෙනවා නම් ඕගොල්ලෝ කියන විදිහට අපි පොඩි ළමයින්ට කියන්නේ මේ කුඩා මේ කෙල්ල කොල්ලන්ට කියන්නේ අමාරු වැටෙන්න එපා, අපිවත් අමාරු දාන්න එපා කියලා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.